කවුද මේ TikTok එකේ අද්දික් කරන තරුණයා? මෙයා කවුද? මෙයා ප්‍රසිද්ධ වෙන්න කලින් කොහොමද හිටියේ? මෙයා අද කොතනද ඉන්නේ සහ මෙයා ප්‍රසිද්ධ වෙන්න බලපාපු කාරණා මොනවද? ඒව තමයි අද අපි කතා කරන්න හදන්නේ. එහෙනම් අපි පටන් ගමු. මේ TikTok තරුව එහෙම නැත්නම් මේ අපි කතා කරන මොහොත වෙද්දී මිලියන 115කට වඩා ෆලෝවර්ස්ලා ඉන්න TikTok influencer තව ටික කාලෙකින් TikTok එකේ වැඩිම ෆලෝවර්ස්ලා ගානක් ඉන්න චාලිඩී එමිලියෝව පහු කරයි කියලා හිතන මේ තරුව මෙයාගේ නම මොකද්ද? මෙයාගේ නම තමයි කබිලේම්. එහෙම නැත්නම් කබිලාමේ කියලා කියනවා. හැබැයි මෙයාගේ ඇත්ත නම කබිලේම් නෙමෙයි. මෙයාගේ ඇත්ත නම කබාන්. කබාන් කියන එක තමයි මෙයා ෂෝට් ෆෝම් එකෙන් කබිලේම් කියලා යොදාගෙන තියෙන්නේ. මේ කබිලේම් ජීවත් වෙන්නේ ඇත්තරම ඉතාලියේ. නමුත් ඉතාලියේ ජීවත් වුණත් මේ කබිලේම් ඇත්තරම ඉපදෙන්නේ බටහිර අප්‍රිකානු රටක් වෙච්ච සෙනගල් වල. 1999 දී තමයි මෙයා ඉපදෙන්නේ. එයාට අවුරුද්දක් වෙද්දී එයාගේ පවුලේ අය එයාවත් අරගෙන ඉතාලියට මූව වෙනවා. ඉතාලියේ මෙයාලා ජීවත් වෙන්නේ බොහොම අඩු ආදායම්ලාභී පවුල් ජීවත් වුණ පළාතක. ඒ වගේම මේ කබිලේම්ගේ අම්මා තාත්තත් ගොඩාක් දුප්පත්. විශේෂයෙන්ම මේ කබිලේම් ජීවත් වුණ පළාත ඉතාලියේ අය වුණත් නොසලකා හැරලා තිබ පළාතක් කියලායි කියන්නේ. හැබැයි අද කබිලේම් ගත්තොත් එහෙම කබිලේම් කියන්නේ අද ලෝකේ ඉන්න ලොකුම ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි මිලියන පති. හැබැයි මේක වෙන්නේ ටිකක් අමුතු ක්‍රමයකට. කබිලේම් ඇත්තම 2021 දී තමයි ජනප්‍රිය වෙන්නේ. හැබැයි යා TikTok කරන්න ගන්නෙ 2020 දී. 2020 මාර්තු වල තමයි කබිලේම් ඉස්සෙල්ලම TikTok එකක් කරලා දාන්නේ TikTok platform එකට. හැබැයි ඒකට හම්බෙන්නේ likes 11000ක් වගේ ගානක්. හැබැයි අවුරුද්දක් විතර යනකොට කබිලේම්ට පුළුවන් වෙනවා followers ලා මිලියනයක් විතර එකතු කරගන්න. නමුත් අද තියෙන සාර්ථකත්වයට යාව උස්සලා තියන්නේ එයා කරපු එක TikTok එකක්. 2021 පෙබ්‍රවාරි කරපු මේ TikTok එකෙන් කබිලේම් සරලවම කරන්නේ මග් එකකින් charge එකක් ගලවන ඉන්ටර්නෙට් එකේ තිබුණ වීඩියෝ එකක් හාස්‍යයට ලක් කරන එක. මේ වීඩියෝ එක ගොඩාක් viral වෙනවා. ඒ විතරක් නෙවෙයි මේකට මිලියන 55කට වැඩිය likes ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි කබිලේම්ගේ ජනප්‍රියත්වය එක රැයකින් ලොකු තැනකට ගේන්න මේ වීඩියෝ එක සමත් වෙනවා. ඊට පස්සේ කබිලේම් තේරුම් ගන්නවා එයාගේ සාර්ථකත්වයේ රෙසිපි එක මොකක්ද කියලා. ඊට පස්සේ මේ ඉන්ටර්නෙට් එකේ තියෙන ටියුටෝරියල්ස් හාස්‍යයට ලක් කරලා කබිලේම් දිගටම TikTok දානවා. අප්‍රේල් වගේ වෙද්දී කබිලේම්ට පුළුවන් වෙනවා ෆලෝවර්ස් ලා මිලියන 10 සීමාව පන්නන්න. ඒක ජූනි වගේ වෙද්දී මිලියන 60 සීමාව පන්නන්න සමත් වෙනවා. ඒ වගේ මේ කතා කරන මොහොත වෙනකොට කබිලේම්ට ඉන්න ෆලෝවර්ස් ලා ගාන මිලියන 115. අද වෙද්දී කබිලේම් කියන්නේ TikTok ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විතරක් නෙමෙයි. එයා මොඩල් කෙනෙක්, මිලියනපතියෙක්, ඒ වගේම ලොකු තරුවක්. මෙතන තියෙන විශේෂත්වය තමයි එයා මේ හැමදේම කරේ එක වචනයක්වත් කතා කරන්නේ නැතුව. ඉතින් ඇයි කබි මෙච්චර සාර්ථක අනිත් අයට වඩා? මේකට ප්‍රධාන හේතුව තමයි එයාගේ වීඩියෝස් වල තියෙන සරලකම. මොකද මේ කබිගේ වීඩියෝස් වල මේ අනිත් අයට නැති සාර්ථක වෙන්න තියෙන රෙසිපි එක. මොකද්ද මේකේ රහස? විශේෂයෙන්ම අපි ගත්තොත් එීම කබිගේ වීඩියෝස් ඕනම භාෂාවක් කතා කරන කෙනෙකුට තේරෙනවා. මේක බොහොම සරලයි. ඒ වගේම එයාගේ රියැක්ෂන්ස් ඕන කෙනෙකුට තේරෙනවා. අපි ගත්තොත් එහෙම චාලි චැප්ලින්, එහෙම නැත්නම් මිස්ටර් බීන් වගේ එයාලගේ වීඩියෝස් උනත් අනිත් අයට ඉතාම ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්. එයාලා ඉංග්‍රීසි අකුරක්වත් දන්නේ නැති වුණා. ඉතින් මේ සරල හාස්‍ය රසය ගැන වීඩියෝස් TikTok වගේ platform එකකට ගොඩක් හොඳට වැඩ කරනවා. ඉතින් ඒ නිසා තමයි කබිගේ වීඩියෝස් මෙච්චර viral යන්න හේතු වුණේ. ඉතින් ඒ අපි කතා කරේ TikTok එකේ දෙවනියට වැඩියම followers ලා තියෙන කබිලේම්ගේ ජීවිත කතාව. මම ඉස්සරහට මේ වගේ ඉන්ටර්නෙට් එකෙන් එහෙම නැත්නම් TikTok එකෙන් ගොඩක් ජනප්‍රිය වෙච්ච අයගේ ජීවිත කතා කීපයකුත් ගේන්න කියලා ඉන්නවා. අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා ගොඩාක් වැදගත් videos මම ඉස්සරහට ගේනවා කියලා පොරොන්දු වෙනවා. එහෙනම් ගිහින් එන්න.